රටක් පාලනය කිරීමේදී දසක ගණනාවක් මුළුල්ලේ සුලභ දර්ශනයක් වෙලා තිබෙන්නේ ඉවක් බවක් නැතුව තම තමන්ගේ පුද්ගලික හිතුමතයට විශේෂඥ අදහස් උදහස් ප්‍රතික්ෂේප කරන විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගේ යෝජනා මැතිවරණ සමයට පමණක් පාවිච්චි කරන අවිධිමත් අක්‍රීය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයක් අපේ රටේ තිබෙන්නේ. මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයේ උඩු යටිකුරු කිරීමක් අත්‍යවශ්‍යයි. තීන්දුව තීරණ ගැනීමේ ව්‍යුහය ක්‍රමවේදය විධිමත්ව ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රමවේදයේ හරවත් භාවය තුළ හරවත් වැඩදායි ඵලදායි ගුණාත්මක ප්‍රතිපත්තීන් නිර්මාණය වෙනවා. නමුත් මේ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ ක්‍රමවේදය අදක්ෂින්ගෙන් සපිරි හුදෙක් දේශපාලන තීන්දු තීරණ මතිමතාන්තර පමණක් කේන්ද්‍ර කරගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට රටට අසුභවාදී ප්‍රතිපත්තීන් නිර්මාණය වෙනවා. මම තරයේ විශ්වාස කරනවා මේ නව ක්‍රමවේදය තුළ මේ රටේ විද්වතුන් විශේෂඥයින් ප්‍රවීණයින් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ උපසිරු දෙන ඒ මාතෘකා පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයේ කොටස්කරුවන් බවට පත්කර ගතහොත් අපට පුළුවන්කම ලැබෙනවා රටටත් ජනතාවටත් ඵලදායි වැඩදායි ප්‍රතිපත්ති මාලාවන් නිර්මාණය කිරීමේ ක්‍රියාදාමයේ වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කරන්න. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය කිරීමෙත් මම බොහොම සතුටෙන් කියන්න කැමතියි. විවිධ ශාස්ත්‍රවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන් ප්‍රවීණයින් රැසක් ඒ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන්නට අපි සහභාගී කරවගත්තා. ඒට ප්‍රධානතම හේතුව තමයි අපේ බලාපොරොත්තුව අපේ ආර්ථිකය බුද්ධිය මත පදනම් වුණු ආර්ථිකයක් බවට නිර්මාණය කරන්නට ඕන. මම ආරාධනා කරන අපේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ප්‍රවීණයින්ට මෙන්න මේ වැදගත් මාතෘකාව පිළිබඳව තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් සංසිඳුවා ගැනීම උදෙසා රටේ ජාතික අවශ්‍යතාවයත් ජාතික අනන්‍යතාවයත් කැපකරන එක එය දේශප්‍රේමීත්වයේද කියන එක ගැන මුළු රටටම ප්‍රශ්න කරන්නට කාලය ලැබිලා තිබෙනවා. රටක් හැටියට අපි අවුරුදු ගානක යුද්ධයකට මුහුණ දීපු රටක්. ඒ නිසා අපි බලන්න ඕන මේ රට ජාතීන් අතර සහ ආගම් අතර සහජීවනයෙන් ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළක් තියෙන කාගේ ළඟද කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. මේක එක සමාජයක්, එක ජන කොටසක්, එක ආගමක් ඕනවට වඩා උඩින් තියලා අනිත් ආගමික කොටස් වලට අනිත් ජන කොටස් වලට ගරු නොකරන එයාගේ ආත්ම ගරුත්වය සැලකිල්ලට නොගන්න සමාජයක් කෙරෙහි අපිට විශ්වාසයක් තියන්න බෑ. මොකද අපි තවදුරටත් මේ අපේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන අපි සංහිඳියාව කෙරෙහි මුල් කරගත්ත රජයක් ගොඩනගා ගන්න ඕන. මේ නොවැම්බර් 17 වෙනිදා ජනාධිපති වුණොත් ගෝඨාභය රාජපක්ෂ අපූර්ව විනයානුකූල රටක් හැදෙයි. මේ අපූර්ව විනයානුකූල සමාජයක් මේ රටේ ගොඩනැගෙයි කියන එකට හොඳම උදාහරණයක් තියෙනවා. අපිට රටේ ස්ථාවර පාලනයක් අවශ්‍යයි. හැබැයි අපිට ඒකාධිපති පාලනයක් අවශ්‍ය නැහැ. අපිට පාලකයා විවේචනය කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒ හැකියාව නැත්තම් අපි මැරුණ හා සමානයි. කතා නොකරනවා කියන්නේ මැරුණ හා සමානයි. අපි මලමිනි වශයෙන් ජීවත් වෙන්න කැමති නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විශ්වවිද්‍යාල විද්වතුන් විදියට අපි මලමිනි වශයෙන් ජීවත් වෙන්න කැමති නැහැ. අපිට අවශ්‍යයි මේ රටේ පාලකයෝ වැරදි කරනවා නම් ඒ වැරදි පෙන්වලා දෙන්න. ඒ නිදහස නැති සමාජයකට අපි නැවත වතාවක් යා යුතුද කියන ප්‍රශ්නේ මම ඔබ හැමෝම මතු කරනවා.